ආකාරයට නිවැරදි ආකාරයට තට්ටු තට්ටු දාලා කොම්පෝස්ට් ගොඩක් හදාගන්නේ කොහොමද ඊට පස්සේ හදලා ඉවර වෙලා මේ ගොඩ අවසන් කරලා ගොඩ වහගන්නේ කොහොමද කියන එක අපි දැනගත්තා දැන් අපි මේ ඉන්නේ ඒ වගේ අවසන් කරගත්තු ගොඩක් ගාව මේක අඩි 5ක් 5මාරක් විතර උසට හදපු ගොඩක් දැන් සතියක් එකමාරක් විතර ගත වෙලා තියෙනවා දැන් මේක අඩි 3මාරක් 4ක් විතර තත්ත්වයට බැහැලා තියෙනවා අර මම මුලින් කිව්වේ ගොඩ හදන වෙලාවේ අපි අඩි 5කට විතර ගොඩ උසගන්න ඕන කිව්වේ මෙන්න මේ හේතුව නිසා ප්‍රධානම දේ තමයි කොම්පෝස්ට් ගොඩ හදලා ඉවරුණාට පස්සේ කරන්න ඕන මේකේ තෙතමනය පරීක්ෂා කරන්න ඕන මොකද මේක අපි මම මුලින්ම කිව්වා වගේ මේක සිද්ධ වෙන්නේ සුවායි සුද්ධ ජීවී ජීර්ණයක් මේ සුද්ධ ජීවීන්ට ජීර්ණ ක්‍රියාවලිය නිසියාකාරව කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් සහිත මාධ්‍යයක් තියෙන්න ඕන ඒත් එක්කම මෙයාලට ගැළපෙන තෙතමන ප්‍රතිශතයක් මේකේ තියෙන්න ඕන ඒක නිසා අපි බලනවා මේකේ තෙතමනේ කොච්චරක් තියෙනවද කියලා සාමාන්‍යයෙන් සුද්ධ ජීවී ජීර්ණය ආරම්භ වෙලා මෙයාලගේ ක්‍රියාවලිය නිසියාකාරයෙන් සිද්ධ වෙන්න කොම්පෝස්ට් ගොඩක් ඇතුලේ 150ක් වගේ තෙතමනයක් තියෙන්න ඕන මේ තෙතමන තත්ත්වය අපි නිසියාකාරව පවත්වාගෙන යෑම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් මේකෙදී අපි කරන්නේ මේ වගේ වියලි ලීයක් උල් කරලා ගන්නවා මේ විදිහට වියලි ලීයක් සාමාන්‍යයෙන් අපි කියන්නේ උදළු මීටක සයිස් එක කියලා උදළු මීටක සයිස් එක වගේ තියෙන ලීයක් මේ විදිහට උල් කරලා අරගෙන ඒකෙන් තමයි අපි තෙතමනේ පරීක්ෂා කරලා බලන්නේ මුලින්ම අපි මේ ගොඩ පරීක්ෂා තැන් දෙක තුනකින් වගේ විවෘත කර ගන්නවා මේක අපි කරන්නේ සතිපතා කරන කාර්යයක් හොඳට මතක තියාගන්න ඕනේ අපි මේක සතිපතා තමයි කරන්නේ අපි ගොඩේ තැන් දෙක විවෘත කරලා ඉවර වෙලා අර උල් කරගත්තු ලීය මේ ගොඩ ඇතුළට අපි ඇතුල් කරනවා ගොඩේ මැද මැදින් වගේ මේ ආකාරයට ගොඩ ඇතුළට අපි මේ ලීය ඇතුල් කරනවා ඇතුල් කරලා අඩි 3ක් වගේ ගැඹුරට ඇතුල් කරලා තප්පර 30ක විතර කාලයක් මේක ගොඩ ඇතුලේ අපි තියලා තියෙනවා තියලා ඉවර වෙලා තමයි අපි මේ ලීය අතට ගන්න අතට අරගෙන මේකේ තුඩ අත ගාලා බලනවා මේකේ තුඩ අත ගාලා බලද්දි දැන් අපිට පේනවා මේකේ වියලි ගතියක් තමයි තියෙන්නේ ඒ කියන්නේ මේක අභ්‍යන්තරේ වතුර නෑ දැන් වතුර හුඟක් දුරට අඩු වෙලා තියෙනවා අන්න එතකොට අපි දන්නවා මේකට අනිවාර්යයෙන්ම ජල සම්පාදනය කළ යුතුයි කියලා ඒ අවස්ථාවේදී අපි කරන්නේ ගොඩ සම්පූර්ණයෙන්ම විවෘත කරලා මේක හොඳට පෙඟෙන්න වතුර දානවා වතුර දාන කොටත් අපි දැනගන්න ඕන මේකට දැන් කොහොමද නිසියාකාරව ජලයෙන් සම්පෘප්ත වෙලාද කියන එක අපි දැනගන්න ඕන ඒකෙදි අපි බලන්නේ මේ දාන වතුර ටික මෙතනින් කාන්දු වෙන්න ආරම්භ වෙන්න අවස්ථාව බලනවා කියන්නේ මෙතනින් වතුර දාගෙන දාගෙන යනකොට මේ යටින්ම කාන්දු වෙන්න ආරම්භ වෙනවා අන්න ඒ වෙලාවට අපි වතුර දාන එක නවත්තුනවා අපි දැන් මේ හදාගත්තු කොම්පෝස්ට් ගොඩේ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වුණාද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒක අපිට බාහිරින් බලලා නිගමනයකට ලක් කරගන්න බෑ. ඒක අභ්‍යන්තරයේ සිද්ධ වෙන දෙයක්. මේක කරන්නේ සුද්ධ ජීවීනේ සුද්ධ ජීවී ජීර්ණය සිද්ධ වෙලා ඒගොල්ලන්ගේ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වීමත් එක්ක මේකේ උෂ්ණත්වයේ ඉහළ යෑමකට ලක් වෙනවා. එතකොට අපි මේකේ ජීර්ණය සිද්ධ වෙන්න පටන් ගත්තද කියලා අපි නිගමනයකට ලක් කරගන්නෙත් මේකේ උෂ්ණත්වයේ විචලනය වෙන ආකාරය ගැන අධ්‍යයනය කරලා. එතකොට මේකට අපිට වෙනම විද්‍යාගාර පරීක්ෂණ නැහැ. සරල පරීක්ෂණයක් තමයි තියෙන්නේ. කොම්පෝස්ට් ගොඩ හදලා ඉවර වෙලා සති දවස් 3ක් 4ක් විතර ගියාට පස්සේ අපි කරන්නේ මේ ගොඩ මේ පොලිතින් එකෙන් වහපු කොම්පෝස්ට් ගොඩ ගොඩ උඩට මෙන්න මෙහෙම අත තියෙනවා. සාමාන්‍ය උදෑසන කාලේ කරනවා නම් හුඟක් හොඳයි මේක. ගොඩට අත තිබ්බහම අපිට විනාඩියක් විතර අත තියාගෙන ඉඳි හොඳ රස්නයක් අතට දැනෙනවා. ඒ රස්නය කියන්නේ මේක ඇතුලේ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වුණා කියන එක. මේ ජීර්ණ ක්‍රියාවලිය සුද්ධ ජීවීන්ට ආරම්භ කරගන්න නම් අනිවාර්යයෙන් මේකට ඔක්සිජන් සැපවීමක් තියෙන්න ඕන, හොඳ වාතනයක් ඇතුලේ තියෙන්න ඕන. ඒත් එක්කම 150ට එහා ජල ප්‍රතිශතයක් මේ ගොඩ ඇතුලේ තියෙන්න ඕන. ওই දෙක හරියට තියෙනකොට තමයි සුද්ධ ජීවීන්ට පහසුවෙන් මේ ජීර්ණ ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන්. ඊළඟ දේ තමයි මේ කොම්පෝස්ට් ගොඩක ජීර්ණ ක්‍රියාවලිය ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකම් අපි අධ්‍යයනය කෙරුවොත් මේ උෂ්ණත්ව විචලනය අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් හදලා මාස එකමාරක් විතර යනකම් මේකේ උෂ්ණත්වය ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා සාමාන්‍ය මාස එකමාර විතර කිට්ටු වෙනකොට මේ ගොඩ ඇතුලේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් 55 65 විතර ඉහළ අගයන් ගන්න අවස්ථා තියෙනවා. අන්න ඒ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ඊට පස්සේ හිමීට මේ උෂ්ණත්වය තුන්වැනි පෙරලීමත් එක්ක පරිසර උෂ්ණත්වයට පත් වෙනවා. පරිසර උෂ්ණත්වයට පත් වෙලා ජීර්ණ ක්‍රියාවලිය අවසන් වුණා කියන්නේ කොම්පෝස්ට් බවට මේ අපි යොදපු සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ටික පත් වෙලා කියන්නේ. කොම්පෝස්ට් ගොඩ පෙරලීමේ කාර්යය තමයි කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අපි වැදගත්ම කාර්යයක් විදිහට හඳුනාගෙන තියෙනවා. මේකත් අපි නිවැරදි ආකාරයට පෙරලීම සිද්ධ කරන්න ඕන.
මේ කොම්පෝස්ට් ගොඩ පෙරලීම අපිට විදි දෙකකට කරන්න පුළුවන්. එකක් එක පැත්තකට පෙරලන්න පුළුවන්. අනිත් අනිත් ක්‍රමේ තමයි කෙලින් අතට ගොඩ මේ තියෙන ආකාරයටම පෙරලාගෙන යන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි පෙරලනකොට පෙරලන පොඩි විදිහක් තියෙනවා. අපි මේ ගොඩ විවෘත කරන අවස්ථාවේදී දැන් අපි දැක්කා මේ ගොඩේ තියෙන මේ වටපිටා මේ බාහිර ප්‍රදේශයේ තියෙන නොදිරපු කොටස්. මේක නම් දැන් දෙවර පෙරලීම වගේ කරලා තියෙන නිසා මේක සාමාන්‍ය ජීර්ණයක් සිද්ධ වෙලා තියෙනවා. නොදිරපු කොටස් තියෙන. හැබැයි අපි මේ ගොඩේ මැද හරිය බැලුවොත් මේ ගොඩේ මැද්දේ තියෙන අරට වැඩිය ජීර්ණය වෙච්ච කොම්පෝස්ට්. එතකොට අපි කරන්නේ මේ නොදිරපු කොම්පෝස්ට් ටික උඩින් සූරලා අරගෙන අපි පෙරලන ගොඩේ මැදට එන්න දාගන්නවා. මේ මැදට එන්න දාගෙන දැන් මේ අපි කරන ආකාරයට වටේ සූරලා ගන්නවා. වටේ සූරලා අරගෙන ගොඩේ මැදට තමයි අපි දාගන්නේ. ඒ දාගෙන ඊළඟට අපි ගොඩ පෙරලනවා අර නොදිරපු කොටස් දාගත්තු එක උඩට. අන්න එතකොට සතියක් එකහමාරක් යනකොට මේ ගොඩේ අර නොදිරපු කොටස් ටික ජීර්ණ ක්‍රියාවලියට දායක වෙලා ඒකාකාර විදිහට ජීර්ණය සිද්ධ වෙනවා. කොම්පෝස්ට් ගොඩක් පෙරලනකොට අපි භාවිතා කරන්නේ මෙන්න මේ තුන් කටුව කියන උපකරණය. මෙන්න මේක මේ කූරු තුනක් තියෙන එක තමයි අපි ගන්නෙ. මොකද මේකේ කූරු හතරක් තියෙන එකත් වෙළඳපොලේ ගන්න තියෙනවා. ගැටලුව තියෙන්නේ කූරු හතරක් තියෙන එකෙන් අපි පළවෙනි පෙරලීම් වගේ පෙරලීමක් සිද්ධ කරද්දී ටිකක් අපහසුයි. පෙරලීම් වාර ගන්න වැඩි කරන තරමට තමයි කොම්පෝස්ට් ගොඩේ ගුණාත්මය වැඩි වෙන්නේ. ඒත් එක්කම කොම්පෝස්ට් ගොඩ ඉක්මනින් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි කියනවා අවම වශයෙන් වාර 3ක්වත් කරන්න කියලා. පළවෙනි පෙරලීම සති 3ක් හෝ මාසයක් ඇතුළත තමයි පෙරලන්නේ. බොහෝ විට අපිට සති 3කින් පෙරලා ගන්න අපහසු වෙයි යොදලා තියෙන අමුද්‍රව්‍ය ජීර්ණය වෙලා නැති නිසා තාම. අන්න ඒ වගේ වෙලාවට අපි තව සතියක් වැඩිපුර තියලා මාසෙකින් පළවෙනි පෙරලීම කරනවා. ඒ පෙරලන අවස්ථාවේදීත් අපි මේකට හොඳට වතුර එකතු කිරීම කලන්නම අවශ්‍ය දෙයක්. පළවෙනි පෙරලීම කරලා ඉවර වෙලා දෙවෙනි පෙරලීම අපි නැවත සති 3කින් කරන්නේ. තුන්වෙනි පෙරලීම අපි දෙවෙනි පෙරලීම කරලා නැවත සති 3කින් තමයි සිද්ධ කරන්නේ. සෑම පෙරලීම් වාරයක් අවසානයේදීත් අර පෙර තිබිච්ච තත්වයටම කොම්පෝස්ට් ගොඩ හදා ගන්න ඕනේ. අපි කියන්නේ අපේ භාෂාවෙන් කියනනම් සාමාන්‍යයෙන් අච්චුපාන් ගෙඩියක හැඩයට මේ ගොඩ හදනවා. හදලා ඉවර වෙලා අර පෙර තිබිච්ච තත්වයටම අපි භාවිතා කරපු පොලිතින් එකෙන් මේක වහ ගන්න ඕනේ. පළවෙනි පෙරලීම කරලා දෙවෙනි පෙරලීම කරලා තුන්වෙනි පෙරලීම කරලා ඉවර වෙනකොට බොහෝ විට අපි හදපු කොම්පෝස්ට් ගොඩ නිවැරදි ප්‍රශස්ත තත්ව ටික දීලා හදලා තියෙනවා නම් කොම්පෝස්ට් ගොඩේ කොම්පෝස්ට් බවට පත් වෙලා තියෙනවා. තද වර්ෂා කාලවලදී මේ ගොඩ හේදිලා යන්න බලනවා. මොකද අපි යටින් අඟල් 6ක ඉඩක් තියලා තිබුණා. ඒක වළක්වා ගන්නත් අපි ගොඩ සම්පූර්ණයෙන් සීල් කරනවා. මතක තියාගන්න ඕන තුන්වෙනි පෙරලීමත් කරලා කොම්පෝස්ට් බවට පත් වුණාට පස්සේ තමයි ගොඩ සම්පූර්ණයෙන් අපි සීල් කරන්නේ. පළවෙනි පෙරලීම දෙවෙනි පෙරලීම කරන හැම අවස්ථාවකදීම අපි අර මුලින්ම කිව්වා වගේ අඟල් 6ක ඉඩක් ගොඩ දෙපැත්තෙන් ඉතුරු කරන්නම ඕන. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී විශාල වියදමක් දරන්න වෙන කාර්යයක් මේ කොම්පෝස්ට් ගොඩ පෙරලීම කියන කාර්යය. මේ මම පිටිපස්සේ තියෙන යන්ත්‍රය ලංකාවේ පළවෙනියටම හදපු යන්ත්‍රය. කොම්පෝස්ට් ගොඩ පෙරලීම සඳහා අපේ කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරලා දෙපාර්තමේන්තුවත් තව පුද්ගලික ආයතනත් මැදිහත් වෙලා තාක්ෂණික කරුණු උපයෝගී කරගෙන නිෂ්පාදනය කරපු යන්ත්‍රය. මේකේ තියෙන වාසිය තමයි අර වගේ විශාල කාලයක් ගත වෙන්නේ අපිට කොම්පෝස්ට් ගොඩක් පෙරලන්න. උදාහරණයක් විදිහට අපිට අඩි 100ක් විතර ගොඩක් අඩි 100ක් විතර දිග ගොඩක් සාමාන්‍යයෙන් පළවෙනි පෙරලීම කරනවා නම් මේ මැෂින් එක උපයෝගී කරගෙන විනාඩි 40කින් විතර පෙරලලා ඉවර කරන්න පුළුවන්. මේ බෙරේ තියෙන තල මගින් තමයි මේක කැරකීමකට ලක් වෙලා මිශ්‍ර කරන්නේ. එතකොට මේකෙන් වෙනවා හොඳට අමුද්‍රව්‍ය මිශ්‍ර වෙනවා. මේ මිශ්‍ර වීමත් එක්ක මේ තලවල තියෙනවා පොඩි නැම්මක්. මේ නැම්මත් එක්ක අමුද්‍රව්‍ය කැඩිලා නැතුව තියෙන අමුද්‍රව්‍ය කොටස් තියෙනවා නම් තවත් කුඩා කෑලි වලට කැඩෙනවා. ඊළඟ දේ තමයි මේ මැෂින් එකෙන් පෙරලාගෙන යනකොට ගොඩ ආයේ නැවත ඒ ආකාරයටම හැදෙනවා. එතකොට අපිට ආයේ විශේෂ මිනිස් ශ්‍රමයක් යොදවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොම්පෝස්ට් ගොඩ මැෂින් එක දාලා පෙරලලා ඉවර වෙලා ආයේ අර දෙපැත්තට විසිවිච්චි කොටස් තියෙනවා නම් ඒ ටික මැදට දාලා නැවත පොලිතින් එකෙන් ගොඩ ඒ ආකාරයට වහලා දාන්න තමයි තියෙන්නේ. ඒත් එක්කම මේකෙන් අපි පෙරලාගෙන යන අවස්ථාවේදී ගොඩට වතුර එකතු කිරීම කරන්න පුළුවන්. අපේ එහෙම නැත්නම් මේ යන්ත්‍රයම තව ටිකක් දියුණු කරලා මේකෙන්ම වතුර එකතු වෙන විදිහට අපිට වතුර ටැංකියක් භාවිතා කරලා මේකේ කොම්පෝස්ට් ගොඩ පෙරලන අවස්ථාවේදීම වතුර එකතු කරන්න හැකියාව තියෙනවා.
තුන්වෙනි පෙරලීමෙන් පස්සේ අවසාන වශයෙන් හදපු කොම්පෝස්ට් එක අපට මේ අරගෙන මේ වගේ පවනේ වියලන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට ඇත්තටම මේ තෙවන සහිත ස්ථානයක් තෝරගන්න ඕනේ. හිරු එළියට වැඩි ආවරණේ වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ තැනක් අපිට සූදානම් කරගන්න පුළුවන්. මේ විදිහට අපි සකස් කරගන්න කොම්පෝස්ට් එක මද පවනේ වේලලා සාමාන්‍යයෙන් 20% වගේ තෙතමනයක් තියෙන්න ඕනේ අපට ඇත්තටම මේක මේ පැක් කරන අවස්ථාව වෙනකොට. ඉතින් අපි ඇත්තට මේක හොයන්න පුළුවන්. මේ වගේ කොම්පෝස්ට් එකක් අරගෙන කැඩිලා යන අවස්ථාව තමයි සාමාන්‍ය තෙතමනේ 20-25 අතර වගේ 25ට අඩු වෙන්න ඕනේ. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපිට පුළුවන් අර වගේ මල්ටි චොපර් එකකට දාලා මේක තියෙන කැට කුඩු කරගන්න. ඊට පස්සේ කුඩු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන අපද්‍රව්‍ය ටික හලා ගන්න අවශ්‍ය වෙනවා. ඒකට අර වගේ මිලිමීටර 4 දැල එහෙම නැත්නම් අපි ව්‍යවහාරයේ කියනවා අඟලට කොටු 6 තියෙන දැල. ඒකට දාලා අපිට මේ අර විදිහට මේ කොම්පෝස්ට් ටික හලා ගන්න පුළුවන්. මේ හලන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපේ කොම්පෝස්ට් එක හොඳට හැදිලා තියෙනවා නම් අපද්‍රව්‍ය 15% විතර ප්‍රමාණයක් තමයි අයින් කරන්න පුළුවන්. අයින් වෙන්නේ 85%ක්ම හොඳ ප්‍රමිතියෙන් යුක්ත කොම්පෝස්ට් එක යටට අපිට හලාගෙන පැක් කරගන්න පුළුවන් වෙනවා. අපි හලාගත්තු කොම්පෝස්ට් එක අපිට පුළුවන් වෙළඳපළට ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ වගේ බෑග් වලට ඇසුරුම් කරන්න. එතකොට මේ ඇසුරුම් කරන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපේ කිලෝ 5 ඉඳලා 5-10 25-50 වගේ ඇසුරුම් වලට අපිට දාන්න පුළුවන්. එතනදී පහට වඩා අඩුවෙන් තියෙනවා නම් මේ වගේ මයික්‍රෝන 50ට වැඩි පොලිතින් එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. බෑග් එකේ සඳහන් කරන්න වෙනවා නිෂ්පාදිතයේ නම සහ වර්ගය දාන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදනය කරන කෙනාගේ නම ලිපිනය, ඒ වගේම කල්ලිකුත් වන දිනේ, නිෂ්පාදිත දිනේ, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, කාබන් මේ වගේ ප්‍රතිශත අඩංගු කරනවා නම් වඩාත්ම හොඳයි. ඊට අමතරව අපි මේකට යොදා ගන්න අමුද්‍රව්‍ය සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේ අපිට දුරකථන අංකය, මිල බර මේ වගේ දේවල්, කාණ්ඩාංකය මේ වගේ දේවල් මේකට සදාහන් කරන්න ඕනේ. අපේ ආයතනයෙන් අපි කවරයක් print කරලා තියෙන්නේ මේ විදිහට ගබඩාවට උස්සන මාන්නෙන් කොකු භාවිතා නොකරන්න ඕනේ. මොකද මේකේ පොලිතින් එක සිදුරු වුණොත් මේකේ තියෙන තෙතමනය අයින් වෙන්න පුළුවන්.